අයිවන් කියලා පිළිගන්නව හැමෝම TFA channel එකට අදත් අපි ඔයගලන් ගෙදරට ඇවිල්ලා ඉන්නවා අලුත්ම වීඩියෝ එකකින් අලුත්ම කෑමක් හදන විදිය ඔයගලට කියලා දෙන්න අද අපි ඔයගලන්ට හදන්න බලාපොරොත්තු වෙන්නේ fish and chips එකක් ගොඩක් අය ලොකු ගානක් වියදම් කරලා එහෙම හොටෙල් එකකට එහෙම නැත්නම් රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා කන කෑමක් තමයි මේක අද අපි බලමු කොහොමද මේ fish and chips එක ගෙදරම හදාගන්නේ කියලා ඒත් එක්ක පොඩි මතක් කිරීමක් තියෙනවා අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න ඒත් එක්ක bell button එක ඔබන්න මේ වගේ ලස්සන වීඩියෝ ඉස්සරහට ඔබලන්ට පාන එහෙනම් අපිත් එක්ක රැඳී සිටින්න TFA channel එකට හොඳයි අද අපි හදන fish and chips එකට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා අපි බලමු අපිට මාළු අවශ්‍යයි මාළු මෙන්න මේ විදියට තීරු වලට කපා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි මාළු අවශ්‍යයි ඒත් එක්කම පාම් පිටි සාමාන්‍යයෙන් අපි ගෙදර පාවිච්චි කරන පාම් පිටි තමයි අපි මේකෙදි පාවිච්චි කරන්නේ ඊට පස්සේ පෙපර් ගම්මිරිස් ඒත් එක්කම කහ සල්පයක් කහ අනිවාර්යම නැහැ කැමති නම් පමණක් පාවිච්චි කරන්න පුළුවන් ඒත් එක්කම කැලමිරිස් ලුණු එතකම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් අපි මේක නම් සුපර් මාකට් එකකින් ගත්ත ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක් අපි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදන විදිය නම් ඔයාලට පෙන්වන්නේ නැහැ මොකද ඒක මන්තර එක extra අවශ්‍ය දෙයක් නෙමෙයි කියලා මොකද බොහොම පහසුවෙන් සුපර් මාකට් එකකින් ගන්න පුළුවන් දෙයක් නිසා ඊට අමතරව අපි ඇවිල්ලා පොල් තෙල් පාවිච්චි කරනවා ඊට අමතරව corn flour baking powder සහ අපි විශේෂයෙන් අද මේකෙද අපි පාවිච්චි කරනවා ලාගබිය එහෙම නැත්නම් ඇල්කොහොල් පාවිච්චි කරන්න නැති කෙනෙක් ඉන්නවා නම් සෝඩා වතුර ආදී එහෙම නැත්නම් ස්පාර්ක්ලිං වෝටර් යූස් කරන්න පුළුවන් මේක වෙනුවට අනිත් එක බිය වගේ දෙයක් ගන්නකොට මතක තියාගන්න අනිවාර්යෙන් ලාගබිය එකක් යූස් කරන්න ඒ කියන්නේ ඇල්කොහොල් ප්‍රමාණය 5%ට අඩු ඇල්කොහොල් එකක් යූස් කරන්න මේ fish and chips එක අපි නිෂ්පාදනය කිරීමේ හොඳ එහෙනම් බලමු කොහොමද fish and chips එක හදාගන්නේ කියලා මම මුලින්ම මේ fish එක සීසන් කර ගැනීම කරනවා සීසන් කර ගැනීම සඳහා මම මේකට ලුණු ස්වල්පයක් මේ මුලින් දා ගන්නවා ඊටම කරමු පෙපර් ස්වල්පයක් මුලින් දාලා අපිට මේක පොඩ්ඩක් පැත්තකින් අරලා තියන්න ඕනේ මොකද විශේෂයෙන්ම ශ්‍රී ලාංකික විදියට ගොඩක් සමහර අය කැමති පොඩ්ඩක් ස්පයිසි ගන්න ඒ හින්දා ඕලනේ කැමති විදියට විශේෂයෙන් ගම්මිරිස් වගේ දෙයක් අඩු කර ගැනීම හෝ වැඩි කර ගැනීම සිදු කර ගන්න පුළුවන්. අපි ඊළඟට අපි කරන්න ඕනේ මේ fish and chips එකට අදාළ බැට එක හදා ගන්න එක. ඒ බැට එක හදා ගැනීමෙදී අපි ප්‍රධාන වශයෙන් අපි කලින් සඳහන් කරපු පාම් පිටි දිනවා. පාම් පිටි එකතු කර ගන්නවා අපි මේ හදන්න භාවිත කරන බෝල් එකට. මම මේකද භාවිත කරනවා පාම් පිටි මේ සැන් තුනක්. ඒ දෙකම මේකෙදි අපිට පාවිච්චි කරන්න පුළුවන් බේකින් පවුඩර් කැනඩා කෝන් ෆ්ලවර් එදි දෙකක් පමණ ඊට පස්සේ ඊට අමතරව මේකට අපිට පුළුවන් පෙපර් ස්වල්පයක් ඒ දෙකම කැලමිරිස් ස්වල්පයක් වගේම කහසෝල් පැක් එකතු කරන්න කහසෝල් පැක් එකතු කිරීමෙන් මේකට විශේෂ වර්ණයක් ලැබෙනවා මේක අනිවාර්යයෙන්ම කහ එකතු කිරීම කැමති නම් මමත් කහ එකතු කර ගන්න පුළුවන් ඊට පස්සේ මුලින්ම මේක පොඩ්ඩක් මේ විදිහට හොඳින් මිශ්‍ර කර ගැනීම කරන්න ඕනේ අපි එකතු කරපු දේවල් පරිතර මේකට තව කැන්ඩිස් පොඩ්ඩක් එකතු කරලා හොඳයි කියලා මම කලයක පොඩ්ඩක් ලස්සන කරගන්න කරක් පස්සේ ඔල පේන වැඩි මේ විදිහට කරනවා ඊට පස්සේ මේකට අර මම මේ පාවිච්චි කරන බිය එක පොඩ පොඩ ඇඩ් කරගෙන ඉව කරන්න පුළුවන් මේකෙදි මම උනාට කිව්ව කලින් බිය කැමති නැති අය ඉන්නවනම් මේකට ඒක උනාට කැමති දෙයක් වතුර එහෙම නැත්නම් සෝඩා වුණත් එකතු කරගෙන ඉන්න කියලා තියෙනවා කලපයක් වගේ කොහොම ඇදුනට පස්සේ තව ටිකක් ඇඩ් කරන්න මොකද තවත් අපිට මොකද මේක බැට එක තව පොඩ්ඩක් ලික්විඩ් ගතිය තියෙන අවශ්‍යයි ඒකට මේක අපිට පොඩි හදාගෙන ඉන්න තියෙනවා පොලක බැට එකක් නැත්නම් මේ වගේ බැට කරගන්න පුළුවන් උපකරණයක් නැත්නම් හැන්දක් උනත් පාවිච්චි කරන්න පුළුවන් ඒකට මේ වෙලාවේ කොහොම හොඳට මේ බැට එක ඇදලා තියෙනවා ඒක සරලව රෝන් තියෙනවා බැට එක තමයි හොඳට හොඳ ගානට ඇදලා තියෙනවා අපි බැට එක හදලා ඉවරයි කොහොම ලේසියෙන් හදුවා එකක් ඔබට පේනවා ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් අපි අර සීසන් කරන්න කියපු මාළු ටික මෙතන අරගෙන
එකම අපි තවත් වාජනයක් කරගෙන ඒකට කාම්පිටි පොඩ්ඩක් එකතු කරගන්න. දැන් අපි බලමු කොහොමද මේ ෆිෂ් එක වැදගන්නේ කියලා. ෆිෂ් එක සීසන් කරපු ෆිෂ් එක මෙතන තියෙනවා. මෙතන අපි හදපු බැටර් එක ඒක මෙතන තියෙනවා. ඒත් එක්කම කාම්පිටි ටිකක් මේ විදිහට මම කලින් කිව්වා වගේ අපි ලැස්ති කරගන්න ඕනේ. මුලින්ම අපි කරන්න ඕනේ අපි මේ සීසන් කරපු ෆිෂ් එක අරගෙන මේ කාම්පිටි ගුලි චුට්ටක් දාලා පොඩ්ඩක් කාම්පිටි මේ ගුලි පොඩ්ඩක් මෙතන තරලා ගන්න ඕනේ. දැන් මේ කාම්පිටි කොහොමද ගෑවෙනවා? ඒත් එක්කම මතක තියාගන්න ඕනේ මේ තෙල් එක හොඳින් රත් වෙන්න ඕනේ. තෙල් එක රත් වෙන අතර තුනක් අපි මේවා කරගන්න. ඊට පස්සේ අපි මේ ෆිෂ් එක අපි හරි හදාගත්තු බැටර් ගුලි කොහොමද දාගන්න ඕනේ. තෙල් එක පේන හොඳ වත්තර තියෙනවා. එතකොට අපි මේ බැටර් එක හොඳට ගෑවුණාට පස්සේ බැටර් එක උඩින් මෙන්න මේක උඩින් මෙහෙම දා ගන්න. උඩ පේනවා ඇයි මේක හොඳින් බැදෙනවා එතකොට. ඕගොල්ලන්ට පේනවා ඇයි මේක දැන් බැදීගෙන එනකොට මේක ඇලවෙන්නේ නැහැ පෑන් එකට. ඒක හොඳට ආවිභාවි තමයි මේක මැදෙන්නේ. මොකද ඒකට හේතුව හොඳට තෙල් රත් වෙන එක අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් තෙල් හරියට රත් වෙලා හරිය නැත්නම් තෙල් වල ප්‍රමාණය අඩු වුණොත් එහෙම වෙන්නේ. පෑන් එකට ගිහිල්ලා මේ ෆිෂ් එක ඇලවෙන එක ඒගොල්ලන්ට පේන විදිහට ලස්සනට බැඳෙනවා. කොහොම රන්වන් පෑන් එකට එනවා. ඒත් එක්කම අපි අර මේකට විශේෂයෙන් ශ්‍රී ලංකන් ටේස්ට් එක ගන්න ඕන නිසා දාපු චිලි ෆ්ලේක්ස් එහෙම නැත්නම් කැලමිරිස් නිසා බොහොම ලස්සන ඇපියරන්ස් එකකුත් මේ මාළු කැලි වලට ලැබිලා තියෙනවා. මේක හොඳට මැදිලා තියෙන රන්වන් පැකට් එක. දැන් පුළුවන් මේක ඉතින් දාගන්න ගන්න. අපේ වේලෙත් කොහොම ලස්සනට ඕම් කාම් පැකට් මේක මැදිලා තියෙනවා. හරි අපි ඊළඟට බලමු කොහොමද කියලා මේක අපි ටේබල් එකට එවන්නේ. හොඳයි අද දවසේ අපි හදපු ෆිෂ් ඇන් චිප්ස් එක තමයි මේගොල්ලන්ට පෙන්නන තියෙන්නේ. ඇත්තටම මම මේක අද යූස් කරලා තියෙන්නේ මේක කොමාන්ඩ් සෝස් එකක්. ඕල්ඩ් කැමතින ටාටා සෝස් එකක් වගේ අකෝත් මේක යූස් කරන්න පුළුවන්. හරියටම හරියන්නේ මේක තමයි. නමුත් අද මම මේක ප්‍රසන්ට් කරන්න යූස් කරලා තියෙන කොමාන්ඩ් සෝස් එක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක් මම කලින් බැදගත්තා. මම හිතන්නේ අද දවසේ ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ඇති. කොහොමද මේ ෆිෂ් එක හදාගන්නේ කියන එක ගැන මම කලින් දීපු ටිප් එක මතක ඇති. ඇල්කොහොල් කැමති නැති කෙනෙක් ඉන්නවනම් යාට පුළුවන් ස්පාර්ක්ලිං වෝටර් හරි එහෙම නැත්නම් සෝඩා වගේ දෙයක් යූස් කරලා මේක හදාගන්න. දිගින් දිගටම රැඳී සිටින්න අපිත් එක්ක මේ වගේ වීඩියෝ සෙට් කරමු. හොඳයි මම සූදිවන්ත වෙනවා අද අපේ TFA channel එකට එකතු වෙච්ච හැමෝටම. මම හිතන අද මම හිතන ලොකු දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා. අද අපි මේ හදපු කැමරත් එක්ක මේ වගේ වීඩියෝස් අපි ඉදිරියට ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මේ වගේ වීඩියෝස් එක එකතු වෙන්න ඕන නම් අපේ TFA channel එක subscribe කරන්න. ඒ වගේම bell button එක ඔබන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් ඔයාගේ phone එකට හරි computer එකට හරි notification එකක් එන්නේ. හැමෝටම සුබ දවසක්. ජය වේවා.